මේක හරි පුදුමයක්. පුදුම හතෙන් එකකට එකම වෙන්න පුළුවන්. මේ දශමයක් විතර වෙච්ච වේයෙකුට මේසා විශාල වේ තුඹසක් බඳින්න පුළුවන්. මේ මේ ලංකාවේ තිබෙන විශාලතම තුඹස කියලා විශ්වාසිකුත් තියෙනවා. මං කල්පනා කළේ මේ දශමයක් තරම් වෙච්ච වේයා මට වඩා කොයි තරම් උස වටිනා කියන සියඹල ගහක් මේක 1660 තමයි මේ සියඹල ගහ පිළිබඳ මතකයේ ඇති වෙන්නේ. මේ මහවැලි නිම්නේ තියෙන විශාල වෘක්ෂලතාවන් කිහිපයක් අතරින් ඓතිහාසික වටිනාකමකින් යුතු බොහොම බොහෝ දිනාගේ සම්භාවනාවට ලක් වෙච්ච බොහොම කාලයක් තිස්සේ පැවතෙන අපේ රොබර්ට් නොක්ස් මහත්තයත් එක්ක බොහොම සම්බන්ධතා සම්බන්ධ මම ඇවිදින්නේ මුතුරුවල මේ සීඹලා වෘක්ෂය බොහොම ඉතිහාසයක් අපිට කියන සීඹලා වෘක්ෂයක් මේ 1893 පිහිටවන ලද ගල් පුවරුවක් This is the white man's tree මේ කවුද white man 1660 අත්අඩංගුවට ගන්නා ලද රොබර්ට් නොක්ස් පිළිබඳ කතාපුවරුදු ප්‍රවෘත්ති තමයි මේ ගලෙන් කියවෙන්නේ එතකොට 1630 ගණන් වල ලංකාවේ රාජ්‍යත්වයට පත් වෙන්නේ දෙවෙනි රායසිංහ රජු. 1660 කල්පිටිය වෙරළට the Persian merchant නැමැති නෞකාව පැමිණෙනවා. ඒ තමයි ඉංග්‍රීසීන් ලංකාවට පැමිණිච්ච පළමිනි වතාව. මේ 1660 ඒ පැමිණි නැවියන් ලංකාවට ගොඩ බැස ඔය දෙවෙනි රායසිංහ රජුලංගෙන් අනුමැතිය අවසරය ලබාගෙන ලංකාවේ බොහෝ තැන්වල ජීවත් වෙනවා. නමුත් 1668 තවත් නමක් එනවා ඉංග්‍රීසි වෙළඳ සමාගමෙන් නමක් එනවේ නම the ant මේ තියෙනවා the ant never feminine කොඩ්ඩියාර වරාය ගෝකන්න තිත්ත තිරිකුණාමලේ මේ නැවේ නැවේ කපිතාන්වරයාගේ නම රොබර්ට් නොක්ස් ඔහු නැව නැංගුරම්ලා පණිවිඩය වෙනවා රාජසිංහ රජුගෙන් අවසර ලබා ගන්න ඒ කාලේ තිරිකුණාමලේ දිසාපතිවරයා ඔහුගේ නියෝජිතයෙකුට හෝ ඔහුට සාකච්ඡාවකට එන්නේ අන පණිවිඩයක් යවන නමුත් ගොඩබිමට එන්නේ රොබර්ට් නොක්ස් කියන නැවියා නෙමෙයි. ඔහුගේ පුත්‍රයා කනිෂ්ඨ රොබර්ට් නොක්ස්. ඔහුගේ පුත්‍රයා රොබර්ට් නොක්ස්මයි. මේ පුත්‍රයා තවත් නිලධාරීන් කීප දෙනෙක් සමග ආපුවාම මේන්න මේ සීමලා ගහ යටදී ලංකාවේ දිසාපතිතුමා සහ රාජ්‍ය නියෝජිතයන් ඔහු අත්අඩංගුවට ගන්නවා. ඒ නිසා රොබර්ට් නොක්ස් අත්අඩංගුවට ගන්නා ලද සීමලා ගහ කියන ප්‍රවෘත්තිය තමයි මේ සඳහන් වෙන්නේ.